ජනතාවට මේවන විට සිදුවී ඇත්තේ බඩු මිලදී ගැනීම වෙනුවට බදු මිලදී ගැනීමටයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ත්‍රිකුණාමලයේ පැවති ජන හමුවකදී. ආණ්ඩුව ආදායම් හොයාගන්න ඕන. නිෂ්පාදනය වැඩි කරනවාද? නැහැ නිෂ්පාදනය වැඩි කරන්නේ නැහැ. ආදායම් වෙන මොකෙන්ද? බදු ප්‍රමාණය වැඩි කරනවා. දැන් බදු ගහනක තමයි ආදායම්. අපි ගෙදරට බඩු මල්ලක් ගෙනාවම ඒ බඩු මල්ලෙන් 35ක් 40ක්ම බදු. ඇත්තගත්තුත් අපි ගෙනත් කන්නේ බඩු නෙවෙයි බදු. වැඩ ගහන්න බැරුණොත් මොකද කරන්නේ ආණ්ඩුව? ඕකට වෙන අකුරු තුනක් දාලා හරි ඔය බද්ද ගහනවා අපිට. ඇයි ඒ? මේ ආණ්ඩුව දුහන්නේ මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව දුහන්නේ අපේ රටේ න්‍යාය පත්‍රයකට නෙමෙයි. අපේ ආර්ථිකය හසුරවන්නේ කොහොමද කියලා අපට උපදෙස් දෙන්නේ මේ පිටරට සංධානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ඇමරිකාව, ඉන්දියාව ඒගොල්ලෝ තමයි අපට උපදෙස් දෙන්නේ. එතකොට ඒවට අනුව තමයි අපි අපේ රටේ කට්ටිය වැඩ කරන්නේ. අපේ රටේ ආණ්ඩුව වැඩ කරන්නේ. बेगम कलपे महंदिरम संचारक तोटपुल व्यापारिके पालने क्रीम हमे याश्रित संचारक बोट हिमियान गटलू रसकट मुहन पास मेपिल बंद बलधारी धनमार्क मेथिक विसंदुम नलबुनु बवाई बोट हिमियान पवसानी මේකමුව කලපුවේ මොහන්දිරම් පිටි සහ මොහන්දිරම් සංචාරක තුටුපළ ව්‍යාපාරිකයෙකු විසින් පාලනය කිරීම හැමවේ මාස 6ක සිට ගැටළු රසක් මතුව ඇතැයි සංචාරක බෝට්ටු හිමියන් පවසනවා. විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති උල්ලංඝනය කරමින් අදාළ ව්‍යාපාරිකයා සංචාරක හෝටල් ස්ථාපිත කිරීමට බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කලපුව ආශ්‍රිත කඩුලාන විනාශ කළ ආකාරය දීවරයේ කුරුගත කර තිබූ අයුරේ මේ මෙම තොටුපොළෙහි බලය මාස 6කට විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවරා දී ඇති බව පවසමින් අතල ව්‍යාපාරිකයා ඔහුගේ බෝට්ටු පමණක් සංචාරක කඩතුවලට යොදා ඇති බව සිසු බෝට්ටු හිමියන් පවසනවා. මේ හේතුවෙන් අදවන විට මීගම්මුව කලපුව ආශ්‍රිත සංචාරක බෝට්ටු හිමියන්ට සිය ජීවනෝපායද අහිමි වීමේ අවධානමක් පවතින බවයි පෙනී යන්නේ. මේක අනිවාර්යෙන් ජනතා සතු දෙපලක් මේක ජයික ආයතනයෙන් ගැහුවේ මේ සංචාරක ව්‍යාපාර උරුම මේ නගරයට කෝටිපති ව්‍යාපාරින්ගෙන මේ ජැටි විකුණලා කෝටිපති ව්‍යාපාරිකුරු දීලා ආරක්ෂකයන් දාලා මෙයාට කිට්ටු වෙන්න බෑ මේගොම මහනගර සභාව කරපු වැරදි ඉදිරියේන පළාත් පාලන මැතිවරණය අපි මේවා නිවැරදි කරන්න කෝටි ගණන් වේදන් ගලලා මේක හදලා තියෙන්නේ ඒ වුණාට අපේ ගමේ කිසිම කෙනෙක්ට මෙතනින් දුවන්න බෑ අපේ ගමේ මිනිස්සු කාණුවෙන් තමයි හැරයක් අරන් යන්නේ තොටුපළ ගමේ හැර ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලීමක් කරන්නේ ගැටි අපිට බාර දෙන්න කියන්නේ මේ ගැටි ඇටි බලන්න ජරා මේ අපි සිරුරු බණ්ඩ ගැටි දුන්නත් අපි ලස්සන පිළිවෙල අපේ බෝටු 16 15ක් තියෙනවා අපි ජීවත් වෙන්නේ දැන් බෝට්ටු වලින් විතරයි අපිට ඉච්චර අපිට තියෙන අපිට මේ බෝට්ටු ටිකෙන් අපිට හැර ටික කරගෙන යන්න අපිට ලබා දෙන්න කියන්නේ श्रीलंका निदहस पक्षे निर्मात्रु हेटपु अग्रामात्य SWRD बंडार नायक महतागे पनस हत्तुन गुणानुस्मरणे अदट यदी तिबिनवा वर्ष 1899 यदी होरगुल्ल रदल पौलक SWRD बंडार नायक महता उपत लबनवा रदल परिसरेक हेदी वेटुनात कुडा कल सिटम जातिक हेंगीमेन युक्त वेमिन देशीय सिरित्विरित अगे कल ओहु එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා එංගලන්තයේ බැරිස්ටර්වරයෙකු ලෙස සිය නීති වෘත්තියට ඇතුළත් වී මෙරටට පැමිණ දේශපාලනයට අවතීර්ණ වන්නේ රටේ ජනතාවට සේවය කිරීමේ අවංක චේතනාවෙන්. එවකට පැවති බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියටත් කුලවාදයටත් එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩනගමින් සංඝ වෙදගුරු ගොවි කම්කරු යන පංචමහා බලවේගයේද පෙරටු කරගනිමින් SWRD බණ්ඩාරනායක මහතා 1951 සැප්තැම්බර් මාස 2 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරනු ලබනවා. බ්‍රිතාන්‍යයන් සහ මෙරට ධන කුවේරයන් සතුව පැවති වතු සහ දේපළ රැසක් ජනසතුකරණය කිරීම, කුඹුරු පනත සම්මත කිරීම, ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීම, සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ග්‍රාමීය තරුණයාට උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල දොරට විවෘත කරමින් දැවැන්ත ප්‍රතිසංස්කරණ රැසක් සිදු කළ බණ්ඩාරනායක මහතා 1956 වසරේ සැප්තැම්බර් මාස 25 වනදා චීවර ධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණා. බණ්ඩාරනායක මහතාගේ 57 වන ගුණ සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්ුණා. බණ්ඩාරනායක මහතාගේ 57 වන ගුණ සමර උත්සවය අද පෙරවරුවේ
හොරගොල්ල සමාධිය අසලදී පැවැත්ුණේ ඊට වචනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පෞලින් ඥාතීන් සහ දේශපාලන නියෝජිතින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ගුණසමරු උත්සවය පැවැත්ුණා. තාත්පුවත් කිහිපයක් සමගින් දැන් සිව්දෙස විශේෂාංගය. බණ්ඩාරවිල 3 මයිල් මාර්ගයේදී වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පොත්ගලයක බරපතල තුවාල ලබා බණ්ඩාරවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. එමන්තුරු සිදුවන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්. පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු කුමිය ගොස් තිබෙනවා. රාගම හොරපේ තුඩුව ගෙදර ප්‍රදේශයේ නිවසකට අසල්විසි නිවස කාන්තාවක් විසින් ගිනිතබන ආකාරයේ අසල තිබූ නිවසක CCTV කැමරාවක සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්. රාගම පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. මහර නෑලිගම ශ්‍රී සෛලසනාරාම පුරාණ විහාරයේ විහාරස්ථ දායක සභාව විසින් මිලදීගත් ඉඩම සංසතු කිරීම පසුගියදා සිදු කෙරුණා. මතුගම ශාන්තමරියා දේවස්ථානයේ දේව මංගල්‍යය පෙරහැර පසුගියදා මතුගම නගරයේදී පැවැත්වුණා. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා. ඊයේ පස්වරුව වන විට රක්ෂිතයේ අක්කර 100ක් පමණ විනාශ වී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ඊයේ පස්වරුවේ හඟුරංකෙත අරක්කම ඉදිගොල්ල බණ්ඩාරමලේ කඳුපන්ති හරහා ඇවිලි ගිය ගින්නක් හේතුවෙන් අක්කර 300ක පමණ හේන් වගානේ විදස් පොතක් වෙතට කේම්බ්‍රිජ් හි ආදිපාද විලියම් කුමරු සහ ආදිපාද වරිය වන කේට් කුමරිය දින හතක නිල සංචාරයක් ආරම්භ කරමින් කැනඩාව බලා පැමිණියා. මෙම නිල සංචාරය සඳහා ඔවුන්ගේ දරු දෙපළ වන ජෝර්ජ් කුමරු සහ චාර්ලට් කුමරියද එක්ව සිටිනවා. කේම්බ්‍රිජ් හි ආදිපාද විලියම් කුමරු සහ ආදිපාදී වරිය වන කේට් කුමරිය සිය දරු දෙපළද සමගින් කැනඩාවේ නිරත වන මෙම නිල සංචාරයේ වෙත ලෝපුරා අවධානීය මොහොත වෙනවා. මේ මෙම බ්‍රිතාන්‍ය රාජකීයන්ගේ දෙවැනි කැනඩියානු නිල සංචාරයයි. බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ පිහිටි හමුදා ගොන්තුරුපලකදී කැනඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝගේ ප්‍රධානත්වයෙන් මෙම බ්‍රිතාන්‍ය රාජකීය පවුල පිළිගත් ආකාරය දැකගත හැකි වුණා. පසුව විලියම් කුමරු සහ කේට් කුමරිය කැනඩියානු අග්‍රාමාත්‍යවරයා සහ එම ආරයව සමග වෑන්කුවර් නගරය ඔස්සේ සංචාරය කරමින් මගදෙපස රැස සිටි පිරිස හමුවීමට කටයුතු කළ බව සඳහන්. අවදාන ක්‍රීඩා පොතක් අතර 2016 යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙල ඊයේ නිමවට පත් වුණා. ඒ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙල දින 3ක් පුරා පැවැත්ුණා. ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් රෙජිමේන්තු 24ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වුණා. එහි පිරිමාංශයේ ශූරතාව හිමි කරගත්තේ ශ්‍රී ලංකා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවයි. අනුශූරතාව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හිමි කරගත් අතර තෙවන ස්ථානය ගැමුණු හේවා බලකායේ හිමි කරගත්තා. කාන්තාංශයේ ශූරතාව හිමි කරගත්තේ 6වැනි කාන්තා බලකායයි. එෙහිදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව නියෝජනය කරන කෙටි දුර දහවන ශූර හිමාශේෂාන්ට විශේෂ සම්මානයක් පිරිනැමුණා. එයත් සමගින් අද දෙරණ මධ්‍යහන පත් විකාශය නිමාවට පත්වෙනවා. වැඩිදුර තොරතුරු සඳහා පෙවිසෙන්න අපගේ වෙබ් අඩවියට.